සල්ෆට් එක යූස් කරද්දී අපිට මේ මැග්නීසියම් පොටෑසියම් කැල්සියම් වගේ ඒවා යොදන්න ඕනේ. එතකොට මේ මේ පොහොර එක යොදද්දී ඒ පොහොර යොදන්න ඕනේ. හෙල්පට් කරන කාලේයි දැන් මම අලුත් පොහොර පාවිච්චි කරන කාලේ බැලුවම පලිපොතුනාශක ඇත්තරම අවමෙන් යනවා අරට කලින්ට වැඩි. ඒ අසන්න බැලුවොත් එහෙම සසඳලා බැලුවොත් කලින් අපි කරපු ඇල්බර්ට් ගියරය හා සමානවම ඊට වඩා හොඳයි කියන්නේ. පළදාව ඉතාමත් හොඳ ප්‍රමාණයක් දුන්නට ගන්න පුළුවන් අනිත් පොහොර වලට වැඩිය. දැන්ට කිලෝ 3කට වැඩි එක වැලකින් මම පළදාව ලබාගෙන තිනවා. සිය වර්ධනය හා පැවැත්ම සඳහා ශාක සමහර රසායනික ද්‍රව්‍ය අවශෝෂණය කර ගැනීම සිදු කරනවා. එම රසායනික ද්‍රව්‍ය ශාක තුල විවිධ පරිවෘත්තීය ක්‍රියාවලට භාජනය වෙලා ශාක වර්ධනය හා සංවර්ධනය වන අතර අස්වැන්නක් ලබා දීම සිදුවනවා. එම ක්‍රියාවලියේදී ශාක මගින් උරා ගන්නු ලබන රසායනික සංඝටක ශාක පෝෂක ලෙස හඳුන්වනු ලබනවා. මෙව පෝෂක මගින් ශාකය වර්ධනය හා පරිවෘත්තීය ක්‍රියා සඳහා අවශ්‍ය පෝෂක සැපීම ශාක පෝෂණය ලෙස හඳුන්වන්න පුළුවන්. මෙසේ ශාක වර්ධනයට අවශ්‍ය වන අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය විවිධ ක්‍රම මගින් ශාක ලබා ගැනීම සිදු කරනවා. ලංකාවේ ආරක්ෂිත ගෘහවල පාලිත තත්ත්වය යටතේ වගා කරනු ලබන වගා වපසරිය හෙක්ටයාර් 50කට ආසන්නයි. එම වගා බිම් බොහෝ විට වසර පුරා අඛණ්ඩ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වෙමින් පවතිනවා. මේ දක්වා මෙම වගා ඒකක බොහෝ විට නිර්පාංශ වගාවන් ලෙස පවත්වාගෙන යන අතර විශාල වශයෙන් විදේශීය විනිමයන් වැය කර පෝෂණ මාධ්‍ය යොදා ගනිමින් වගා කිරීම දැකිය හැකියි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විශේෂඥයන් විසින් ඊට සමාන හෝ ඊට වඩා ගුණාත්මයෙන් යුතු පෝෂණ මාධ්‍යයක් නිර්මාණය කරනු ලැබුවා. ආරක්ෂිත ගෘහ තුල භෝග වගාවේ සැලකීමේදී අපි විශේෂ කාරණයක් සඳහන් කරන්න ඕනේ. අපි හුඟක් දුරට මේ ආරක්ෂිත භෝග වගාව සිද්ධ කරන්නේ නිර්පාංශ මාධ්‍යයක. එහෙමත් නැත්නම් පස් රහිත මාධ්‍යයක. ඒකදී බහුලවම අපි භාවිත කරන ක්‍රමවේදය වෙන්නේ කොහොබත් මූලික කරගත් මාධ්‍යයක්. එතන මේ කොහොබත් මූලික කරගත්ත මාධ්‍යයකදී කොහොබත් වලට හැකියාවක් නැහැ පසට වගේ අවදාල පෝෂක සපයන්න. ඒ හින්දා සිද්ධ වෙනවා අපිට භෝගයට අවශ්‍ය වෙන සියලුම පෝෂක පදාර්ථ ටික නිසි ආකාරයෙන් නියම ප්‍රමිතියට අනුව නියමිත ප්‍රමාණයෙන් ඒ දිනයන් තුලදී ලබා දීම සඳහා. ඒ සඳහා මෑත කාලිනව අපි භාවිත කරේ ඇත්තෙම ඇල්බර්ට් පොහොර මිශ්‍රණය තමයි අපි මූලිකව භාවිත කරේ. ඇල්බර්ට් පොහොර මිශ්‍රණය දල වශයෙන් ගත්තොත් අපි රටට මෙට්‍රික් ටොන් 450ක් 500ක් අතර ප්‍රමාණයක් ලංකාවට වාර්ෂිකව අපි ආනයනය කරගන්නවා. ඒ සඳහා විශාල පිරිවැයක් අපිට දරන්න වෙනවා. ඒ වගේම ගොවින්ටත් මේ වෙනකොට ඒක සපයා ගැනීම ප්‍රායෝගික ගැටලු රාශියක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ සියලු කාරණාත් එක්ක අපි වසර 8ක් තිස්සේ සිද්ධ කරපු පරීක්ෂණයක අවසාන අදියරට ඇවිල්ලා අපිට පුළුවන් වෙලා තියෙන නිර්පාංශ වගාව තුලදී භාවිත කරන්න පුළුවන් නව මිශ්‍රණයක් හඳුන්වලා දෙන්න. ඒ මිශ්‍රණය තුලින් ඇල්බර්ට් පොහොර හෝ වලට සමාන හෝ ඊටත් වඩා වැඩි අස්වනු වාර්තා විච්ච අවස්ථාවන් අපිට නිරීක්ෂණය වෙලා තියෙනවා. භෝගයක් නියම විදිහට වර්ධනය වෙන්න දැනට හඳුනාගෙන තියෙන අත්‍යවශ්‍ය පෝෂක 17ක්. ඒ පෝෂක 17 අතරින් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කියන පෝෂක තුන අපිට පුළුවන් වෙනවා ජලයෙන් සහ කාබන් ඩයොක්සයිඩ් විදිහට වාතයෙන් ශාකයට ලබා ගන්න. ඒ අරුණාම ඉතුරු වෙන පෝෂක 14 අපි මිනරල් එලිමන්ට්ස් නැත්නම් ඛනිජමය පෝෂක කියලා හඳුන්වනවා. මෙන්න මේ පෝෂක ලබා ගන්න වෙන්නේ ශාකයට මූලිකවම මූල පද්ධතිය හරහා. ඒ කියන්නේ පස හරහා තමයි මේ පෝෂක සැපයීම සිද්ධ කරන්නේ. ඛනිජමය පෝෂක විදිහට හඳුන්වන මේ පෝෂක 14 ප්‍රධාන වශයෙන්ම නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර් කියන අදිමාත්‍ර මූලද්‍රව්‍ය කොටසත් ඊළඟ අංශු මාත්‍ර විදිහට අයන්, මැංගනස්, කොපර්, සින්ක් කියන පෝෂක පදාර්ථ ටික EDTA නැත්නම් කීලේට කියන ආකාරයටත් ඊට අමතරව අවශ්‍ය වෙන බෝරොන් සහ මොලිබ්ඩිනම් කියන පෝෂක දෙක ඒවට අදාළ වෙන පෝෂක සපයන්න පුළුවන් සංයෝග විදිහටත් අපි ශාකයට ලබා දීම සිද්ධ කරන්න ඕන. අපි වැඩිම වශයෙන් පාවිච්චි කරන්නේ මේ මිශ්‍රණය තුර කැල්සියම් නයිට්‍රේට්. කැල්සියම් නයිට්‍රේට් කියන පොහොර ආකාරයෙන් අපිට හැකියාව ලැබෙනවා ශාකයට අවශ්‍ය කැල්සියම් සහ නයිට්‍රජන් කියන පෝෂක ආකාර දෙකම සම්පූර්ණ කරන්න.
ඒ අපි ඊළඟට පාවිච්චි කරන පොටෑසියම් ක්ලෝරයිඩ් කියන පෝෂකය මේ හරහා පොටෑසියම් කියන සංඝටකයේ ශාකයට ලබා දීමේ හැකියාව ලැබෙනවා. මැග්නීසියම් සල්ෆේට් හරහා අපිට හම්බ වෙනවා මැග්නීසියම් සහ සල්ෆර් කියන පෝෂක ආකාර දෙකම. ඊළඟට අපිට පුළුවන් පාවිච්චි කරන්න ඇමෝනියම් සල්ෆේට් කොටසක්. ඇමෝනියම් සල්ෆේට් හරහාත් අපිට නයිට්‍රජන් සහ සල්ෆර් කියන පෝෂක දෙක අපි ශාකයට ලබා දීම සිද්ධ කරනවා. ඒ වගේම අපිට අවශ්‍ය වෙන පොටෑසියම් සල්ෆේට් යම් ප්‍රමාණයක්. ඒතර පොටෑසියම් සල්ෆේට් හරහාත් අපිට පොටෑසියම් සහ සල්ෆර් කියන පෝෂක දෙක ශාකයට ලබා දීමේ හැකියාව තියෙනවා. ඊළඟට තියෙනවා ඩයි ඇමෝනියම් ෆොස්ෆේට්. ඇමෝනියම් සහ ෆොස්ෆරස් කියන පෝෂක දෙක ශාකයට සැපීමේ හැකියාව මේ පොහොර ආකාරයට තියෙනවා. ඊළඟට සින්ක් සල්ෆේට් මූලික වශයෙන් සින්ක් සහ සල්ෆර් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේකෙදී අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ අයන් සින්ක් කොපර් සහ මැංගනීස් කියන පෝෂක හතර ලබා දීමේදී මේවායේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා මේවා කීලේට ආකාර විදිහට තමයි අපි මේ මිශ්‍රණ තුලදී පාවිච්චි කරන්නේ. මොකද එහෙම නැති වුණොත් මේවා ඊටමත් කුඩා ප්‍රමාණවලින් අපි යොදන හින්දා අනිකුත් සංඝටකත් එක්ක ප්‍රතික්‍රියා කරලා මේවාපත් වෙන ශාකයට උරා ගන්න බැරි තත්ත්වයක්. ඒ සඳහා අපි EDTA කියන සංයෝගයෙන් සකස් කරන ලද ඒ සුත්‍ර පෝෂක මේ මිශ්‍රණය තුලදී අපි භාවිතා කරනවා. ඊට අමතරව අපිට අවශ්‍ය වෙන බෝරික් ඇසිඩ් විශේෂයෙන්ම බෝරෝන අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ඒ වගේම අපි ඇමෝනියම් මොලිබ්ඩේට් පාවිච්චි කරනවා මොලිබ්ඩිනම් වල අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. පොහොර සංඝටකයන් අපි මිශ්‍ර කරලා හදාගත්ත පොහොර මිශ්‍රණය වගාව සඳහා භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීම සඳහා අපි ආරක්ෂිත ගෘහයක් තුලටම ගිහිලා කතා කරා. වසර 8කට වඩා පරීක්ෂණ ශේෂ්ත්‍ර තුල සිදු කර නිරීක්ෂණ නිගමන තුලින් සෑදු පෝෂණ මාධ්‍ය සැකසීමේ නිවැරදි ක්‍රමවේදය අප ශේෂ්ත්‍රයේදීම අසා දැනගත්තා. ඔව් අපි දැන් කතා කරපු පොහොර මිශ්‍රණය තමයි මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් පරීක්ෂණයේ නිරීක්ෂණයේ නිගමනයේ තුලින් තමයි මොන හරි එකක ප්‍රතිඵලයක් අපි ලබා ගන්න. ඉතින් මේ ආයතනයේ තුලින් ඒ සඳහා තියෙනව ශේෂ්ත්‍රයකට තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ හරිතාගාරය තුල තමයි අපි තියෙන්නේ. අවුරුදු 10ක ප්‍රතිඵලයක් ක අවසාන අවස්ථාව තමයි දැන් තියෙන්නේ. කියන්නේ අපි ගොල් මහතුරුත් එක මේක දැන් මේක ප්‍රතිඵලයේ අත්හදා බලනවා. තව දුරටත් මේ ගැන නිරීක්ෂණයක ඉන්නේ. ප්‍රියන්ත මහත්මිය. ඔව් කොහොමද මේ මිශ්‍රණය කරගන්නේ? මේ මිශ්‍රණය කොහොමද අපි භෝගවලට යොදාගන්නේ? දැන් අපි මේ තියෙන්නේ අපි අර අපි කලින් කතා කරපු පොහොර වර්ග 13ක් මේ තියෙනවා. ඒ 13 කලවම් කරලා හදාගත්ත කිලෝග්‍රෑම් එකක මිශ්‍රණයක් මේක. මේක ඇත්තටම අපිට මේ අපි මේ සාමාන්‍ය ලැබෙහෙක කිරලා මේ ටික හදාගත්ත නිසා අපිට මේක මේ මිශ්‍රණය ඇතුලේ සමානම අපිට මිශ්‍ර කරගන්න බෑ. එතකොට මේක ග්‍රෑම් එක දෙක කිර කිර අපි බෝග වලට දාන්න ගියොත් අපිට ගැටලුවක් වෙනවා. ඒක නිසා අපි කරන්නේ මේක අපි මේ ජලයේ දිය කරගන්නවා. එතන මේ බාල්දියට අපි වතුර ලීටර් 15ක් දාලා තියෙනවා. අලා මේ මිශ්‍රණය මේකට දාලා ඒ ලීටර් 5ට ඉස්සලා දිය කරනවා ලීටර් 15ට. ඊට පස්සේ අපි ඒක ලීටර් 20 දක්වා මේ වැඩි කර ගන්නවා වතුර ප්‍රමාණය. මේ විදිහට අපි මේ ලීටර් 20ක අපේ මිශ්‍රණය කිලෝග්‍රෑම් එකක් දිය කරලා තියෙනවා. දැන් මේ බෝගවට යොදන පොහොර මිශ්‍රණය බෝගෙන් බෝගට වෙනස් වෙනවා. ඔව්. ඊට අමතරව වයිසින් වයිසටත් වෙනස් වෙනවා. ඔව්. ඒක කොහොමද මේ වෙනස් වීම මේ නිර්දේශය? සාමාන්‍යයෙන් තක්කාලි සහ බෙල් පෙප වලට පළවෙනි සතියේදී අපි පොහොර ග්‍රෑම් 0.25ක් එක ගහකට දානවා. දෙවෙනි සතියේදී ග්‍රෑම් 0.5ක්. තුන්වෙනි සතියේදී ග්‍රෑම් 0.75ක්. හතරවෙනි සතියේදී ග්‍රෑම් 0.75ක්. පස්වෙනි සතියේදී එක පැලයකට ග්‍රෑම් 1ක් දක්වා වැඩි කරනවා. හයවෙනි සතියේදී පැලයකට ග්‍රෑම් 1.5 දක්වා වැඩි කරනවා. එතන ඉඳන් ඉදිරියට අපි දිගටම පැලයකට ග්‍රෑම් 1.5 ගානේ දිගටම දානවා. සලාද පිපිඤ්ඤා ගත්තොත් අපි පළවෙනි සතියේදී ග්‍රෑම් 0.25ක් දානවා. දෙවෙනි සතියේදී ග්‍රෑම් 0.5ක් දානවා. තුන්වෙනි සතියේදී ග්‍රෑම් 0.75ක් දානවා. හතරවෙනි සතියේදී ග්‍රෑම් 1ක් දානවා. පස්වෙනි සතියේ ඉඳලා දිගටම ග්‍රෑම් 1.5 ගානේ දානවා එක පැලයකට. දැන් මම කිව්වා පළවෙනි සතියේදී එක ගහකට දිනකට ග්‍රෑම් 0.25ක් අපි යොදනවා කියලා. මේ එතකොට පැල 100ක් තියෙන ටනල් එකක් කියලා අපි හිතමු. එතකොට දවසකට ඒ පැල 100ට
ග්‍රෑම් 25ක් අපිට අවශ්‍ය වෙනවා. මෙතන මේ ලීටර් 20ක තමයි අපි කිලෝ එකක් දීගලා තියෙන්නේ. එතකොට අපිට ඕන ග්‍රෑම් 25ක් නිසා ලීටර් එක සාමාන්‍ය ග්‍රෑම් 50ක් තියෙනවා. අපිට ඕනේ මිලිලීටර් 500ක්. ඒ මිලිලීටර් 500 අපි ශාකයට යොදන ජලයත් එක්ක කලවම් කරලා තලයට දානවා. එක දවසකට ග්‍රෑම් 0.25ක් දානවා පළවෙනි සතිය තුලදී. දෙවෙනි සතිය තුලදී ඒක අපි වැඩි කරනවා එක දවසකට එක පැලයකට ග්‍රෑම් 0.5 දක්වා. ඊට පස්සේ තුන්වෙනි සතියේදී පැලේ එක පැලයකට දවසකට ග්‍රෑම් 0.75 දක්වා. ඇල්බර්ට් මිශ්‍රණයට විකල්පයක් ලෙස අපේ විද්‍යාඥයන් විසින් හොයාගත්තු නව තාක්ෂණියත් එක්ක නව මිශ්‍රණයක් නිර්මාණය කරගත්තා. මේ නව මිශ්‍රණය නිර්මාණය කරගෙන ඊන් තමන්ගේ අත්හදා බැලීම් තුලින් ජය ලැබූ වගාවට තමයි මේ අපි ඇවිල්ලා තියෙන්නේ. අපේ මේ පරීක්ෂණ කටයුත්ත සිදු කරන යනකොට ඒක තාක්ෂණය හා සම්බන්ධ කටයුතු කරපු අපේ නිලධාරි මහත්මෙක් අපිට හම්බුණා. දර්ශන මහත්මයා. මේක කොහොමද ගොවි මහතුරුත් එක්ක බෙදාදාගත්තේ මේක කටයුත්තට මුලපිරුවේ කියන්නේ. ඔව් අපි වසර ගණනාවක් තිස්සේ මේ පොහොර සම්බන්ධ අලුත් පොහොර මිශ්‍රණය සම්බන්ධව පරීක්ෂණ කටයුතු ආචාර්ය කොඩිකාර මහතා සම්බන්ධ වෙලා අපි කරා. ඉතින් මම එතුමා යටතේ තමා සේවය කරන්නේ පරීක්ෂණ සහකාරවරයෙකු යටතේ. මේ වසර ගණනාව ඇතුලේ සිදු කරපු මේ අත්දැකීම් එක සාර්ථක ප්‍රතිඵල අපි අත්විඳලා තියෙනවා. එතකොට ඒ හා සම්බන්ධ පරීක්ෂණ ආයතනය තුළ අපි කොතරම් පරීක්ෂණ සිද්ධ කරත් අපි ඒක ගොවියා අතරට අරගෙන යන්න ඕනි. මේ හා සම්බන්ධව අපි ගොවියන් 20ක් 30 දෙනෙක් විතර සම්බන්ධ කටයුතු කරලා තියෙනවා. ඒ අතරිනුත් අපිත් එක්ක ළඟින්ම සම්බන්ධ වෙලා ඉන්න අපිත් එක්ක හොඳින් කටයුතු කරන මහත්මෙක් විදිහට අපේ ධම්මික මහත්තයා අපිට අඳුරලා දෙන්න පුළුවන් මේ අවස්ථාවේදී. ඔව්. ඔබතුමාගේ අත්දැකීම් කොහොමද? මම මුලින්ම කුඩිකාර මහත්තයත් එක්ක පටන් ගත්තේ තක්කාලි වගාව. ඒකෙදි මේ පරීක්ෂණයක් විදිහට මේකේ ලයින් හතරක් තියෙනවා. ලයින් දෙකක් කුඩිකාර මහත්තයගේ පොහොරත් එක්ක ගියා. අනිත් ලයින් දෙක ගියා ඇල්බර්ට් පොහොරත් එක්ක. ඒකෙදි මේ අපිට දැනගන්න මට දැනගන්න ලැබුණා ඇල්බර්ට් පොහොර වගේම කුඩිකාර මහත්තයගේ පොහොරත් එක සමානව ප්‍රතිඵල දුන්නා. සමානට ඊට වැඩි වුණත් මේ කිලෝ 5ක් වගේ තක්කාලි එක ගහකින් කිලෝ 5ක් වගේ අස්වැන්නක් ගත්තා. ඇල්බර්ට් පොහොර දානවා නම් මැග්නීසියම් සල්ෆේට් එහෙම දානවා. ඔව්. ඒකට වියදම් වැඩි. ඔව්. මේ දැන් ඇල්බර්ට් පොහොරත් වියදම් වැඩි. ඔව්. කොඩිකාර මහත්තයාගේ පොහොරේ මේ මිශ්‍රණ මොකුත් ගන්න දෙන්නේ නැහැ. ඒකම පොහොර වර්ග තියෙන්නේ. ඒකෙන් ඔක්කොම ශාකයට අවශ්‍ය හැම මූල ද්‍රව්‍යම තියෙනවා. තියෙනවා. එහෙනම් හොඳ අස්වැන්නක් ගන්නත් පුළුවන් වියදමත් අඩුයි. හරිත කෘෂිකර්මාන්තය තුලින් සෞභාග්‍යමත් දේශයක් බිහි කිරීමේ රජී වැඩපිළිවෙල යටතේ මෙවැනි නව නිපැයුම් අත්‍යවශ්‍යයි. එමගින් අපේ රටේ ගොවි පරපුරට ලැබෙන දිරිය ශක්තියද අප්‍රමාණ වනු නොඅනුමානයි.